प्रधान कारण हता सारांश कोट अद मारी सागच्छा अपि सिद्ध करन्न बलापुरुत्तु वेन्ने මේ විදිහේ මාධ්‍ය සාකච්ඡා අපි බොහෝමයක් සිදු කරලා තියෙනවා විශේෂයෙන්ම 2019 නොවැම්බර් 16 වෙනිදා වත්මන් ආණ්ඩුව පේටවීම සමග දැන් මේ 2021 අද පෙබරවාරි 16 වෙනිදා හරියටම मास पहलवा आवृत्तिक मास तुना पत्मंग आंडवे अपेट सहेही में कट पत्ते इंट पुड़वां किसी में कारण आवक नैति पावाई पेन अभी दवस पुरा बैलुहा में विविध माधि साकाच्छा विद राती सुभावे पीले बाद हरि में खाने गाटुई පරිහානිය විනාශ කියන එක වැඩි නීති ආධිපත්‍ය ඒ වගේම අපේ ස්වභාව ධර්මයේ පිළිබඳව පරිසරයේ පිළිබඳව ඒ වගේම දවසින් දවස දවසින් දවස ආයිසක මේ රටවැසියන්ගේ ජීවන රටාව साकाच्छा අද අපි විශේෂයෙන්ම මේ ප්‍රධාන කාරණා හත මුල් කරගෙන අති ගෞරවනීය අපේ නායක ස්වාමීන් වහන්සේලා ඒ ගැඹුරින් කුළුළුසේ අද මාධ්‍ය සාකච්ඡාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් ඒ අනුව ඒ ප්‍රධාන කාරණා හත සාරාංශ කොට මේ මා සඳහන් කරලා अति गौरवनीय अपे नायक स्वामी निवास आराधना करण हे असुरी अद मे माधि सागच्छा इदिरियट पवत्तागन यन हटियट हे अनुव रजे पुरंदु परिधि जातिक समगीहायक मुतुभावे समानात्मतावे सहतिक कल है कि विश्वेनि संशोधने सम्मत कल प्रजातंत्र विरोधी करुण अतुलत नोवन ना व्यवस्था वक में मावृद्ध तुले सम्मत कल युतु किए न कारण आपे मूलम अधास बावट आपे सकास करन निर्माण करला तिबरो इवागे में पार्लिमेंट सभाव विशिंग मैतिवरण कमिशन में ऐतुलु स्वाधीन कमिशन सभा पात कर ऐति उग्र क्रियाकारी देशपालन पातीं वेनुवट विपक्ष से देखेंगे भी है कि ස්වාධීන පුජ්‍යලයන් ඇතුළත් විය යුතුයි පාර්ලිමේන්තු සභාව වෙනුවට ව්‍යවස්ථා සභාව පත් කිරීම අවස්ථාව විශේෂයෙන් මේ වෙලාවේ සඳහන් කරන්න කැමැති ශ්‍රී ලංකා අධිකරණයට අපහස වෙන අන්දමට බිහිකරන ලද දේශපාලන පරිගැණීම් පිළිබඳව කමිටුවේ වාර්තාව කිසිම ආකාරයකින් පිළිගත නොගත යුතුය දැනට අධිකරණයට කෙරෙන බලපෑම් වහවහ නැවැත්විය යුතුය රාජ්‍ය සේවයේ බල රහිත කරමින් අනවශ්‍ය ලෙස හමුදා අපත්කල් හමුදා අපත්‍යින් අනුමත කළ නොහැක පසුගිය කාලයේමින් නව රජයේ පත් වූ පසුද සිදු මහා පරිමාණයේ වංචාද පරීක්ෂා කර වහා දඩුවම් කිරීමට ක්‍රියාමාර්ගයක් දියත් කළ යුතුය දැනට ජනතාවට දරාගත නොහැකි ජීවන වියදම පාලනය කළ හැකි ක්‍රමවේදයන් වහා දියත් කළ යුතුය
රජයේ මෙහිදී දැඩි ලෙස අසමත් වූ බව ජනතාවගේ පිළිගැනීම විශ්වාසය. කොවිඩ් වසංගතයේ සදහටම තුරන් කිරීම සඳහා ක්‍රියාකාරී වැඩපිළිවෙලක් සකස් විය යුතුය. එෙහිදී පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික සහභාගිත්වයේ අවස්ථාව බවයි අපේ විශ්වාසය, අපේ මතය. ඉතින් මේ මා සඳහන් කළ ප්‍රධාන කාරණා හැත ඇතුළත් වන විදිහට අතිගෞරවනීය අපේ නායක ස්වාමීන් වහන්සේලා අදහස් දැක්වීම සිද්ධ කරාවි. මේ පිළිබඳව මම වැඩි විස්තර සාකච්ඡා කරන්න යන උන්වහන්සේට අවස්ථාව ලබා දෙනේ අනුව මුලින්ම මම කැමැති මේ අදහස් දැක්වීම සඳහා ආරාධනා කරන්නට සාමුපාලි මහණිකා අපේ මල්ලතු පාරසේ වයම් මහදිසාවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික අපේ තිස්ව රාජමහා විහාරාධිපති ශාත්‍රපති අතිගරු අපේ මුගුණ වඩන සිද්දත් අපි දාන නායක ස්වාමීන් වහන්සේට මුලින්ම මම ආරාධනා කරනවා මේ කාරණා හත ඇතුළත් වන ආකාරයට උන්වහන්සේගේ අදහස් සහ දැක්වීමට මා තාමත් ගෞරවීත්ව ආරාධනා කර ලබනවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. අපේ සීට් එක පොඩ්ඩක් මේ ස්ථානය මාරු කර ගන්න පුළුවන් වෙයිද සංගණන? ඔව් පුළුවන්. Yeah.